I wanna shoot, baby. Packed in your stack, especially in the back. Brother, wanna thank your mother for a butt like that. Mom. Can I get some fries with that shake, shake, booby? If looks could kill, you would be an easy or a shotgun bang. What's up with that thing? I wanna es el lambaruco. Me da risa la gente. Maruru, ¿qué es lo que es? හරි මතක් වුණා. ආයිබන්ගේ ඔයගොල්ලෝ අද පිළිගන්න මගේ YouTube channel එකේදී මම ශාරත් අද මේ ගේන්න යන්නේ අපි. ඔයගොල්ලෝ දැකලා තියෙන ඇඩ් බෑන් ෆිල්ම් එකේ අර පොඩි වෙන ඉෆෙක්ට් එකක් තියෙනවා. ඒක ඔයගොල්ලෝ මුලින් දකින්න නැති. ඉතින් ඒ ඉෆෙක්ට් එක කරන විදිය තමයි ගේන්න යන්නේ. ඇත්තටම මේ ගොඩක් ලේසි ඉෆෙක්ට් එකක්. ඒ වගේම මේක මම කොහොමද දැන් දවස් ගානකට පස්සේ ගේන්න ඉදින් ටියුටෝරියල් එක. ඉතින් අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා. හරි ඉතින් මම ඔයගොල්ලන්ට මුලින් කිව්වා වගේ ඇත්තටම මම මේක ප්‍රීමියර් වෙලින් ගන්න ට්‍රයි කරා. ඒත් මේක තිබ්බ සමහර ඉෆෙක්ට් මට තේරුණා ප්‍රීමියර් වෙලින් කරන එක පට්ට වාද වෙනවා කියලා. ඉතින් ඒක නිසා මම තේරුම් ගත්ත මේක ආෆ්ටර් ඉෆෙක්ට්ස් වලින් කරන එක හොඳයි කියලා. ඉතින් මේක කරන්නේ නැති මට පට්ට වාද වගේක් වුණා. ඉතින් බලන්නම ආෆ්ටර් ඉෆෙක්ට්ස් එක ක්‍රෑෂ් වුණා. ඊට පස්සේ බලද්දී GeForce Experience එක වැඩ කරන්නේ නැතුව ගියා. ඊට පස්සේ ආපහු GeForce Experience එකේ drivers download කරලා uninstall කරලා මෙතන ආතල් එක කරන් ඉඳින්. දැන් මට තිත් වෙලා තියෙන මේ වැඩේ පලනම අපි මේකේ අපිට ඕන ෆුටේජ් එක අපි දාගන්න ඕන. අපි ෂූට් කරපු ෆුටේජ් එක ඊට පස්සේ අපි ඒකට ගැලපෙන කම්පියුෂන් එක හදාගන්න ඕන ආෆ්ටර් ඉෆෙක්ට්ස් වල. ඉතින් මේකට ලේසිම වැඩේ තමයි අපි මේ විදිහට මේක අපේ වීඩියෝ එක මේ විදිහට ඩ්‍රැග් කරලා මෙන්න මෙතන තියෙන කම්පියුෂන් අයිකන් එක උඩ ඩ්‍රොප් කරන එක. හරි. දැන් ඉතින් අපිට ඕන විදිහට කම්පියුෂන් එක හැදිලා තියෙනවා. ඉතින් අපි දැන් අපේ අපි පොඩි වෙන තැනට ගෙනියමු. ඉතින් මම මේක මේ ගොංගඩක් කර ඔබට ඕගොල්ලෝ මේ ගොංගඩේ කරගන්නවා. මෙච්චර දිගට වීඩියෝ එක දාගන්නවා. මට දැන් මේ වීඩියෝ කට් කරගෙන ඉන්න බෑ. කම්මැලි වෙලා ගිහිල්ලා තියෙන නිසා. ඉතින් මම මේ විදියට මේකට මට ඕනි ෆ්‍රේම් එකකට ගන්න. මම චුට්ට ලොකුත් කරගන්නම්. මචන් මෙතන හොඳයි කියලා ඊට පස්සේ මම මේ ඉතන control shift d ඔබලා. එතකොට ඔයගොල්ලන් පේනවාද මෙතනින් කැපිලා duplicate එකක් හැදෙනවා. control shift d එබුවාම ඉතින් ඒකල මෙතන උඩ right click කරලා time belt ගිහිල්ලා freeze frame කියන එක දෙනවා. මෙන්න දෙන්නේ. ඔන්න ඔක දෙනවා freeze frame. ඊට පස්සේ මේක ඇත්තටම මේක යටට අපි දාගන්න ඕනේ අපේ empty background එක. ඉතින් ඕගොල්ලෝ මේක empty background එක වෙනම shoot කරන්න ඕනි. මේක empty background එක shoot කරද්දී ඇත්තටම මගේ අතින් පොඩි වැරද්දක් වෙලා තියෙනවා. මොකද මේ මගේ අතින් empty background එක shoot කරද්දී lighting වල පොඩි වෙනසක් වෙලා තියෙනවා. ඉතින් ඒක ටිකක් ලොකු ප්‍රශ්නයක්. ඒක වෙන්න දෙන්න එපා ඔයගොල්ලෝ. මොකද මේ එහෙම වුණත් ඒක ඇත්තටම වීඩියෝ එකේ මේ ගොඩක් තේරෙනවා. ඉතින් ඒක ඒක නිසා ඔයගොල්ලෝ ගොඩක් බලන්න. මොකද මම ඔයගොල්ලන්ට ඒක පෙන්නන්න මොකද වෙලා තියෙන්නේ කියලා. උඩලේ ඒක අයින් කරාම ඔයගොල්ලන් පේනදී මේ දෙකේ ලයිට් වෙනස්. ඇත්තටම මේ මේක මොකද හේතුව මම මේක මේ ඔටෝ දාලා සාමාන්‍යයෙන් මැනුවල් දාලා තමයි වීඩියෝ රෙකෝඩ් කරන්නේ. එදා හදිසියෙන් මම ඔටෝ දාලා සේව් කරේ. ඔටෝ දාලා වීඩියෝ කරේ. ඉතින් ඒක නිසා මාව ફોකස් වෙලා තියද්දි පට මේ වටේ ගොඩක් මේ එළියට තිබිලා පස්සේ මේ හරිය ටිකක් අඳුරට තිබෙති. මම මේ කලර් කරෙක් කරන්න ගියා. ඒත් හරියටම කරන්න ඉගෙන කරන්න පුළුවන් ටික වෙලා ගෙන. ඉතින් ඒක නිසා මම වැඩේ අතහැරලා දැම්මා. හරි. දැන් ඊට පස්සේ අපිට පුළුවන් මෙතන අපේ කැරක්ටරේ මාස්ක් කරගන්න. මේ මාස්ක් කරගන්න ඕගලන්ට ඕන වෙන්නේ ඔගොල්ලෝ මේ green screen එක shoot කරනවා. ඒත් මම මෙතන green screen එක නෙමෙයි shoot කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මට සිද්ධ වෙනවා මගේ character එක mask කරගන්න. ඉතින් ඒකට මෙතන උඩ තියෙන pen tool එක. මේ pen tool එක අරගෙන ඕගලන්ට පුළුවන් ඔගොල්ලෝ කැමති විදිහට mask එක ඇඳගන්න. ඉතින් මම මේකේ perfect mask එකක් අඳින්නේ නැහැ. ඒ වගේම ඕගලන්ටත් 100%ක් හොඳ mask එකක් ඕන වෙන්නේ නැති වෙයි කියලා මම විශ්වාස කරනවා. මොකද මේක අපිට motion blur අපි මේකට දාන නිසා ඒත් එහෙමයි කියලා නිකන් අපේ character එකේ හැඩේ වෙනස් වෙන විදිහ කරන්නේ මේ සාමාන්‍යයෙන් හොඳට mask එක ඇඳගන්න. කැලකුල් මාස්ක් එක හොඳට අඳින්න උඩ ඔයගොල්ලන්ගේ ඉෆෙක්ට් එක ලස්සන තියෙයි. ඒත් මට මේ වෙලාවත් නැහැ මේ වීඩියෝස් එක මේ සබ් දෙකකට එකක් විතරක් දාන්නේ. හරි ඔන්න මේ විදිහට ඔයගොල්ලන්ට පුළුවන් සෙනිකෝ මේක මාස්ක් කරන් යන්න. ඉතින් ඔයගොල්ලෝ බලන්න ගිහිල්ලා මේ channel එකක් තියෙනවා ත්‍රෙඩී ජේ කියලා අපේ ක්ලෑන් එකේ අයියා කෙනෙක්ගේ. ඉතින් අනිවාර්යෙන් මතක දෙක subscribe කරන්න. ඉතින් හරි ඔන්න මේ කැරක්ටර් එක මාස්ක් කරන් ඉවරයි. ඊට පස්සේ අපි කරන්නේ මේක මෙන්න මේ විදිහට සිලෙක්ට් කරලා තියද්දි මෙන්න මෙතන තියෙනවා මේ අර මැද තියෙන මෙන්න මේ පොයින්ට් එක උඩ ඒකට කියන්නේ නම් මතක නේ ඒක මූව් කරන ටූල් එක. මේක මූව් කරන්න ඇයි කියලා අපි කතා කරද්දි මම ගොරන් ඩේසින් එක බෙන්න අපි ස්කේල් ගැන කතා කරමු. මේ ස්කේල් එක ඔන්න බලන්න මේක 100ක් තියෙන. ඉතින් මේක පොඩි කරද්දි ඔකන් පේනද මෙන්න මේ මේ මෙන්න මේකේ මේක ගාවින්ට මේ පොඩි වෙන එකනේ. මේක තමයි මිඩ් පොයින්ට් එක විදිහට තියෙන්නේ. ඉතින් අපිට ඒක
දැන් අපිට ඕනේ ඒ විදිහට පොඩි කරන්න, අපිට ඕනේ පහලට පොඩි වෙන්න. ඉතින් ඒක නිසා අපි මෙන්න මේක ගෙනියනවා මෙන්න මේ හරිය තියෙන පහලකට. දැන් මම මේක ස්කේල් එක බෙන්නොත් ඕගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේක තියෙනවා. ඔයගලන් මේක ස්කේල් එක ගන්න ඕගලන් පුළුවන් මෙතන ඔයගලන්ගේ වීඩියෝ කඩ ක්ලික් කරලා එස්ස කරවන්න. එතකොට ඔයගලන් මේ විදිහට ස්කේල් එක පෙන්නනවා. ඒ කියන්නේ ඔන්න ඔය විදිහට තිබිලා එස් එක ගැබුවාම ඔන්න ඔම දියේ මේක උඩ එස් එක ඔබන්න. මොකක් කර උනා බෙන් මම විදන්න වාගේ දින් දෙපාරක වුණා. ඉතින් නැත්නම් මෙතන පහලක් තියෙනවා ස්කේල් එක. හරි උඩ වීඩියෝ එක සිලෙක්ට් කරා. මේක ස්කේල් එකට ගියා. මෙතන මම කී ෆ්‍රේම් එකක් දාගන්න. දාගන්න ඉතින් මම මේක ගෙනෙනවා ෆ්‍රේම්ස් 1 2 3 4ක් විතර එහාට. ගෙනියෙල මම මේක පුංචිම කරලා ගන්නවා. ඔන්න ඒ ගන්නවා පුංචිම කරලා ගන්නවා. හරි. දැන් අපි මේක බැලුවොත් අපිට බලා ගන්න පුළුවන් මම මේකේ පොඩි වෙන ඉෆෙක්ට් එක. හරි. හැබැයි මේක අපිට තව ඩීටේල්ස් ඕනේ. ඉතින් ඒක නිසා අපි පළවෙනියටම මේකට motion blur දාගෙන ඉන්න. ඉතින් මේව තමයි අපි ප්‍රීමියර් වලදී තියෙන ප්‍රශ්න. ඉතින් ඒකට මම මෙතන මෙතන motion blur මෙතන on කරනවා. මෙතන මෙන්න මේක උඩ click කරනවා. ඊට පස්සේ මම මෙතන ගිහිල්ලා අපේ වීඩියෝ එක උඩ මෙන්න මේ විදිහට motion blur දානවා. ඉතින් ඔයගොල්ලන් දැන් බලා ගන්න පුළුවන් අපේ character එක පහළට එනකොට මේක motion blur තියෙනවා. ඉතින් දැන් වැඩේ හොඳයි. දැන් වැඩේ ලස්සනයි. ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මේ උඩ තියෙන ලේ එක අපි ඒක duplicate tab ගන්න ඕනේ. ඉතින් ඒකින්ද මම මේක උඩ control d press කරනවා. එතකොට ඔන්න මේකෙම duplicate එකක් ආවා. මේ තියෙන මේ duplicate එක. ඉතින් මම ඒක උඩ තව right click කරලා මෙතන තියෙනවා pre compose කියලා එකක්. ඉතින් ඒක උඩ click කරනවා. ඊට පස්සේ මෙතන මතක ඇද ඔයගොල්ලෝ මතක තියාගන්න මේ move all attributes into the new composition කියන එක උඩ click කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන් පුළුවන් okay කියන එක දෙන්න. අර tick මොකුත් දාන්න ඕනේ නැහැ. ඊට පස්සේ අපිට මේකට අර echo effect එකක් වගේ තිබ්බ එක හදා ගන්න ඕනේ. ඉතින් ඒකට අපි මෙතන effects වලට ගිහිල්ලා effects වල තියෙනවා අපි හොයාගෙන time තියෙනවා. time වල තියෙනවා cc white time කියලා එකක්. ඉතින් ඒක ඒකට යන්නේ. ඒකල මම මේක බිඳුවක් කරගන්න ඕගොල්ලෝ. මේකත් ඔයගොල්ලෝ මෙතන ඔයගොල්ලෝ බුල මේ අර premium lock කරගන්න වගේ මෙන්න මෙතන ඔයගොල්ලෝ බුල මේ timeline එක lock කරගන්න. ඊට පස්සේ මෙතනත් අපි බලන්න මේක පටන් ගද්දි බිඳුවක් විදියට අපි මේ විදියට දෙන්න. දීලා සාමාන්‍ය ෆ්‍රේම් 3ක් උපරිම ෆ්‍රේම් 3ක් විතර මේ ෆ්‍රේම් 3ක් ඔය ගන්න ඔගේ ගෙනහිල්ලා මේක 4ක් කියලා දෙන්න. එතකොට හරියයි මම හිතන්නේ. අපි බලමු මේක දැන්. ඔව්. ඉතින් හරි ඒ දැන් තාමත් මේක අර edges ගොඩ rough විදියට දිනවා. ඉතින් ඒක මම නැති කරගන්න. මේකට මම මෙතන ගිහිල්ලා effects වලට ගිහිල්ලා blur and sharpen වල directional blur එක දාගන්නවා. ඉතින් මේ ඩිරෙක්ෂන් බ්ලර් එක දාගන්නවා. දාගෙන ඉවරලා මම මෙතන මෙතන බ්ලර් වෙන ඩිරෙක්ෂන් එක මට තෝරන්න දෙන්න. ඉතින් මම පොඩි අන්න ඔන්න වගේ එකක් තෝරගන්න. ඒකල මම මේක පොඩ්ඩක් වැඩි කරගන්න. හරි. ඉතින් අපේ effects එක නෙමෙයි effect එක හදලා ඉවරයි. ඇත්තටම මම කලින් කිව්ව වගේ පට්ටම ලේසි ඉෆෙක්ට් එකක් අපි මෙච්චර කාලෙක ඉෆෙක්ට් වලට සාපේක්ෂව. ඉතින් ඔයගලන්ට මේකේ ඕන නිකන් ඔයගොල්ලෝ මේසේ උඩ ඉන්නවා හරි චූඩ් වෙලා ඉන්නවා හරි ඔයගලන්ට ඒකට අනිවාර්යෙන් සිද්ධ වෙනවා ග්‍රීන් ස්ක්‍රීන් එක ඔයගලන් කැරක්ටර් එක ෂූට් කරන්න. ඉතින් එහෙම ෂූට් කරලා ඔයගලන්ට පුළුවන් එහෙම ඔයගොල්ලෝ කැමත් වෙනකම් ඔයගලන් කැරක්ටර් එක ප්ලේස් කරගන්න. ඉතින් අදට මේ වීඩියෝ ඉවරයි. ඉතින් ගිහින් එන්නත් තවත් දවසක තවත් වීඩියෝ එකක් හම්බෙමු. ගුඩ් බයි. අමතකද අපේ channel එක subscribe කරන්න. ඒ වගේම රෙඩි අයගේ channel එක subscribe කරන්න. රවි අයගේ channel එක subscribe කරන්න. යන්නෝ දෙන්න subscribe කරගුණේ දුන්න comment මට කියන්න දාලා තියෙන කම ආසාවට ඔගේ subscribe කරන්න comment නේ. මේ මාව subscribe වෙන්න උත් දෙන්න නැන්නත් comment නේ. ඉතින් ගිහින් එන්න. good bye. ඒකෙන් දුවන සිංහයෝ අපේ